අද අපේ සාස්පී වල දෙවනි vlog එක. අපි සාස්පී වලට ඇවිත් කේබල් කා එකක් අරන් ලෝකේ උසම තැනකින් තියෙන ෆොනිකියුලා රේල්වේ එක තියෙන තැනට ගියා. එතනින් ෆොනිකියුලා එක අරගෙන අපි ඊළඟට ගියේ ලෝකේ උසම තැනකින් තියෙන කැරකෙන රෙස්ටෝරන්ට් එකට. එතන දිගත්ත ලන්ච් එක නම් අපිට හරිම වෙනස් අත්දැකීමක් වුණා. ඉතින් අද වීඩියෝ එක එතනින්ද කරකෙන රෙස්ටෝරන්ට් එකේ ලන්ච් එකෙන් පස්සේ අපි මේ යන්න හදන්නේ ලෝකේ ලොකුම අයිස් පැවිලියන් එක බලන්න. විශේෂම දේ තමයි මේක හදලා තියන්නේ ලොකු ග්ලැසියරයක් ඇතුලේ. හිතලා බලන්නකෝ අවුරුදු දහස් ගණනක් පරණ ග්ලැසියරයක් ඇතුලේ හදලා තියෙන මේ උමග දිගේ යද්දී කොහොම වෙයිද කියලා. ඉතින් ඒ අත්දැකීම විඳින්න තමයි අපි දැන් මේ හදන්නේ. ग्लेशियर मैं तीन ग्लेशियर के नाम तमाई फी की ग्लेशियर इवेम तमाई मैं उगल पेन मैं वटमती और गवान आईस පටංගත්ත විතරයි පටංගත්ත තැන ඉඳන්ම අයිස් වලින් නස්සන්ට කැටයම් කරලා තියෙනවා හරිම ලස්සනයි කැටයම නම් නිකන් යකෙක් වගේ තමයි පේන්නේ යකෙක් පටන් ගන්නකොට ඔව් භූත බංගලාවක් වගේ අද අපි විතරයි වගේ නේ ඉන්නේ මුළු කේම් එකේම අපි විතරයි ඉන්නේ ඔයාලට පේනව ඇති කැටයම් වගේ හදලා ලයිට්ස් දාලා පටන් ගන්න තැන ඉඳන්ම මේ අයිස් පැවිලියන් එක ගොඩක් ලස්සනට හදලා තියෙනවා මේක මේ විදිහට රීවැම්ප් කරලා හදලා තියෙන්නේ 2016 දී ඔඩියෝ ගයිඩ් එකක් තියෙනවා ඇහෙන්නේ නැහැ උනට मेतन स्पीकर कत्ती है ना गाइस अभी आइस पैविलियन ने क्या तुले टीका दूर आके विदान ना हुआ दें अभी इन्ने तवत रूम में कटा नहीं ला इतने टावा हम वे उड़ती है ना आइस क्रिस्टल सैन काले की इंदं तिब्बे वा वगे पे इन्ने निकांगर अभी पड़ी काले देखलती है ना स्नो वाइट वगे फिल्म वाले तीनों वगे हम चित्रक අපිට මේ පේන්න තියෙන්නේ අවුරුදු 2000 ගානකටත් වඩා පරණ අයිස්. ඒ වගේම අපි මේ ඇවිදන් යන්නේ අයිස් තට්ටුවක මීටර් ගානක් ඇතුලෙන් හදලා තියෙන උමගක. බොරු කියන්න ඕනේ නැනේ. හිතට පොඩි බයකුත් දැනුණා. මොකද ඇවිදන් යද්දි මට කොයි වෙලෙත් හිතුනේ අයිස් දිය වෙලා කඩාගෙන වැටෙයි කියලා. මෙන්න අතත් බෑ කෙනෙක් ඉන්නවා. එයාන ඇත්තම බෑ කෙනෙක්. ඇත්තම කෙනෙක්ද? कड़ते हाँ
ගයිස් අපි දැන් අයිස් පැලස්සක වටේටම ඇවිද්දා හිතා ගන්නත් බෑ අපි මේ අවුරුදු ගානක් පරණ ග්ලැසි එකක් ඇතුලේ ඉන්නේ කියලා ඇත්තටම මේක හරිම අමුතු අත්දැකීමක් එතක මෙතන තියෙනවා ඒකාලේ හිටපු කවුද කියලා දන්නේ නැහැ අමුතුම සතෙක් අයිස් එක දාලා ප්‍රිසර්ව් කරලා තියෙනවා ඒකාලේ හිටපු සතෙක් ප්‍රිසර්ව් කරලා මේක හැදුවෙත් මේ 1900 ගණන් වල මෙතන තියෙන පුටුව දකිද්දි මට මතක් උනේ මං ආසම ටීවී සීරීස් එකක්. ඒ අද්භූත බව, බියකරු බව සහ වටේටම තියෙන අයිස් නිසා මගේ හිතට ආවේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල නයිට් කිං. ගයිස් අපි අයිස් පැවිලියන් එකෙන් එළියට ආවා දැන් ආපහු පුනිටියුල් එක අරගෙන යන්න තැන තමයි හදන්නේ ගයිස් අපි පුනිටියුල් එකේ දැන් සෙල් ස්කින් වලට ආවා දැන් ආපහු කේබල් කාර් එක අරගෙන සාස්පී වලට යන්න තමයි තියෙන්නේ ගොඩක් එක්සයිටින් ගමනකින් පස්සේ අපි ආපහු සාස්පී වලට ආවා ඇත්තටම කිව්වොත් අයිස් පැවිලියන් එක නම් ගොඩාක් ඉන්ට්‍රස්ටිං ඇත්තට මේක හරිම අමුතු අත්දැකීමක් ඒත් එක්කම කියන්න ඕනේ අද වෙදර් ෆෝකාස්ට් එකේ නම් තිබ්බේ ගොඩක් වහිනවා කියලා ඒත් පහළට ආපුහම එච්චරම වහින්නේ නැහැ ඒ වගේම තමයි අද අපි ප්ලෑන් කරගෙන හිටියා මවුන්ටන් කෝස්ට් එක යන්නත් පොඩ්ඩක් වහින නිසා කොහොමද දන්නේ ඒක ඇරලා තියෙනවද කියලා බලන්න ඕනේ එහාට ගිහිල්ලා එහෙනම් අපි ගිහින් බලමු Guys, luckily, අද මවුන්ටන් කෝස්ට් එක ඇරලා තියෙන්නේ අපි ටිකට්ස් උත් ගත්තා දැන් යන්න තමයි හදන්නේ අපි ගත්ත මවුන්ටන් කෝස්ට් අත්දැකීම දැන් ඔයාලත් එක්ක බෙදා ගන්නයි හදන්නේ එහෙනම් මුලින් ඉඳන් අගටම බලන්නකෝ මේ අත්දැකීම කොහොමද කියලා දැන් මවුන්ටන් කෝස්ට් එකේ උඩට යන ගමන් උඩට ගිහිල්ලා ස්පීඩ් එකේ යටට එන්න තමයි තියෙන්නේ
මොකද උනේ මට වීඩියෝ කරන්න දෙයා හිතන්නවත් බැරි වුණා මට වීඩියෝ කරන්න දෙයා හිතන්නවත් බැරි වුණා කැමරා එකේ පික්චර් ප්‍රොෆයිල් එකත් මාරු වෙලා යස්සේ ගයිස් අපි දැන් මවුන්ටන් කෝස්ට් එකේ ගිහිල්ලා ආවා ඒකනම් මාරම එක්ස්පීරියන්ස් එකක් ඒකේ දෙපැත්තේ හැන්ඩල්ස් දෙකක් වගේ අල්ලගෙන යන්න තිබ්බා ඒ වගේම ඒකේ පිටිපස්සට කරපම් බ්‍රේක් ගන්න තිබ්බා මට යන ගමන් බ්‍රේක් ගන්න එකත් අමුතුකුණා ගිය වේගෙට දැන් මොකද කරන්නේ අපි දැන් අපි ටවුන් එක පැත්තට යමුනේ යමුද ඔබලන්ට මතක ඇති අපි සති කීපයකට කලින් සර්මැට් වලට ගියා. එහෙදි මං කිව්වා එහෙ කා ෆ්‍රී සෝන් එකක් කියලා. ඒ වගේම තමයි සාස්පී කා ෆ්‍රී සෝන් එකක්. මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් තමයි මේ ටවුන් එක ඇතුලේ යන්නේ. සාස්පී වල ලස්සන තැන් කීපයක්ම බලලා අපි ඊළඟට සාස්පී ටවුන් එකේ පොඩ්ඩක් ඇවිද්දා. මෙහෙත් සර්මැට් වගේමයි. මිනිස්සු පොඩ්ඩක් අඩුයි. ඒ නිසා ගොඩක් නිදහස්. ඉතින් ඊළඟට අපි කැෆේ එකකට ගිහින් රසම රස ක්‍රෙප්ස් කාලා හොට් චොක්ලට් එකක් බිව්වා. ඉතින් ඒත් එක්කම මෙතනින් අපේ vlog එක ඉවර වෙනවා. අපේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න පහලින් අපිව like කරලා subscribe කරන්න.